මෙ වෙලාවේ ධර්ම දේශනාව සඳහා මා පෙන්නතුන්ට කියල දෙන්න බලාපොරොත්තු වන්නේ ඉතාම වටින ධර්මකාරණ කිහිපයක් විස්තර කරල දෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ නම තිකන්්ඩකී සූත්‍රය තිකණ්ඩකී කියල කියන්නේ කැලෑවකට කියන නමක් එදා කාලේ ඉන්දියාව තිබිච්ච. කැලෑව තිබුණේ සාකේත කියන නුවර ඇසුරු කරගෙන. බුදුරජාණන් වහන්සේ සාකේත නුවර තිකණ්ඩකී කියන වනයෙහි වාසය කරන සමයක භික්‍ෂූන් වහන්සේලා මුල් කරගෙන මේ සූත්‍රදේශනාව සිද්කලතිවා. මෙ සූත්‍රයේදී අපිට අලුතින් යමක් ඉගෙනගන්න ලැබෙන බවමා විශ්වාස කරනු. එට හේතුව තමයි සාමාන්‍යෙන් පින්නතුනි අපි දන්නවා අපි අහලතියනවා කිසියම් ලස්සන දෙයක් දැක්කොත් ඒ ලස්සනෙහි ඇලන එක නවත්ත ගන්න. ලස්සන දීවල ඇලන එක නවත්ත ගන්න එකේ අසුභය එහෙම නැත්තං පිළිකුල දකින්න කියලා. ද ගොබන් ඇහුවොත් කවුරු හරි ලස්සන එක පිළිකුල දැක්කොත් එක හොඳද නරකද කියලා ඔබි එක සැරිකෑ ඒ එක හොඳදයි කියලා. මකද අපි ධර්මීදය හල තියනවා ලස්සන දේවල්වලු වනත් ඇලෙන්න්න හොඳන ඇලෙන එක නරකයි. ඇලන එක නරක නිසා නොවැලී ඉන්න ඇලෙන සුළු දේවල්වල පිළිකුල දකින්න කියලා අපි ගෙන ගෙන තිේවා. එතකොට කවුරු හරි ඔබ ඇහුවොත් කැත දේවල් ලස්සන විදිහට දකින්න කියලා ට ඔබ කියයි ආහායක නම් හොදනෑ. කැතදීවල් ලස්සන විදිහට දකින්න ගත්තොත් වෙන්නේ ඒවා එ ඇලන එක කියලා කෙනෙකොටි කියන්න පුළුවන්. නෑ ඔබ දන්නෝද බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියනෝ. ඇටැම් අවස්ථාවලද අවශ්‍ය වෙනවා. කැතදේවලත් ලස්සන දකින්න. එහෙම නැත්තං පිළිකුල් සහගත දේවල් වල, පිළිකුල් නැති බව දකින්න අවශ්‍ය වෙන ඇයිඒ සමහරු ලස්සනෙහි ඇලෙනව වගේම පිළිකුල් දේවල මොකද කරන්න ගැටෙනවා එතකොට හොඳ නැත්තේ ඇලීම විත රක් නෙවෙයි ගැටීමත් හොඳනෑ ඇලීම ගැටීම කියන මේ මානසික ස්වභාව දෙක මනෝභාවයන් දෙක අවබූධයට දැඩිසේ බාධහ කරට චෛතසික දෙක. ඇලන එකයි ගැටෙන එකයි. ඇලීමට කියනෝ රාගය කියලා ගැටීමට කියන දවේශය කියලා. තුො රාගය හොඳනෑ වගේම දවේශයත් හොඳනෑ. එතකොට ලස්සන දේවල් දැකලා රාගය ඇවිස්සෙන හින්ද අපි කියන ඒක පුළුවන් ර පිළිකුල දකින්න කියලා. කැතදේවල් දැක්කොත් හිත පුහුණු නැතිගෙනාගේ මක දැතිවන්නේ. දවේශය ඇති වෙන. එතර දවේශයත් හොඳ දෙයක් නෙවෙනි. ඒ නිසා ඒ කැතදේ ලස්සන විදිහට දකින්න පුරුදුුවෙන්ටෝ. එහෙම උනහම අ ඇතිවෙන දවේශය පාලනය කරගන්න පුළුව. න්න ඒ බව පැහැදිලි කරමින් දේශනාකට සූත්‍රයක් තමයි තිකන්්ඩකී සූත්‍රය කිය කියා. මෙහිදී බුදුරජාණන් වහන්සේ කාරණ පහක් අවධාරණය කරනවා. එනිසා මේක අංගුත්තර නිකායි පංචක නිපාදයට ඇදුල් කරල තියනවා සූත්‍ර දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ පින්නතුනී සාධහ භික්්හවී භික්හු කාලේන කාලං අපපටිකූලේ පටික්කූල සඥී විහරයිය. මහනෙන සාධු හොඳයි සාධ කියන යහපත් කියන අදහස. හොඳයි මකක්ද හොඳ බික්හූ භික්‍ෂුවක්ට පුළුවන්නන්. කාලේන කා කාලේන කාලන් කියන විටින් විට නිතර දෙවේල කියල කියන්නත් පුළුවන්. පිටින් විට අවස්ථාවෝචිතව තවිදිින් කිව්වොත් අපටිකූලේ පිළිකුල් නැති දේවල් වල අප පටිකූලේ කියල කියන්නේ පිළිකුල් නැති දේවල් තවතේරනට සුබ දේවල් හොඳ දේවල් ලස්සන දේවල් කියලා අපිට ඒ අර්ථකරගන්න පුළුවන් අන්න ඒ හොඳ ලස්සන දේවල් වල පටිකූල සංී විහරදි පිළිකුල් සංඥාවෙන් වාසය කරන්න පුළුවන් ඒ එක වටිනෝ. ඒ පුරුදු වෙන්න කියල කියන. හොඳ දේවල් තියනවා ලස්සන දේවල් තියනවා ප්‍රියජනක දේවල් තියනවා ඒවා අප්‍රියයි කියලා. පිළිකුල් සහගතයි කියලා. කැතයි කියලා විටිං විට හිතන්න. සාමාන්‍ය අපි එහෙම හිතන්න පුරදු වෙල ඉන්නවා. නේද. දැන් ලස්සන රූපයක් දැක්ක හාම ඒ රූපය නිසා කෙස් ඇවිස්සෙලා නවයි කිය හිතු ම් අපි කැරීට ොද කරන්න අ ඉතිංේ ලස්සනටට වැඩන්න අනිත්‍ය යිනය කෙ එකසරට අනිත්‍යයට රණගතයක් තියෙනවා. නේද අපි ගොඩක් වෙලාවට පුරුදු වෙල තියනේ ලස්සන දේවල් කැත කරලා බලන්න විතරයි. දැ මල් ගනගත්තත් නේද මල් මොකද කරන්න කරන්න ලස්සනව කැතකකනේ ද අපි මල් භූජ කරනකොට වන් ගන්ධගුණු පේතන් ඒතන් කුසුම සන්තතින් හොම කිලියල ටව සිකෙන පුප්පන් මලායාතියතාහිත. නේද එතකොට සාමාන්‍යෙන් අපි මලක අනිත්‍ය දකින්න කියල උවහාම මේ ලස්සන හැඩට පිපිල තියෙන මල පරවෙලානක ගෙන විතරන අපි වැඩියෙන් හිතන්නේ තර එහම හිතන කොට අඩ ලස්සනට තියෙන මලෙහි ඇලීමක් ඇතිවෙන්නේ නෑ ඇලීමක් ඇතිවෙන්නේ නෑ එතකොට සමාර ඒවා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන විටිං විට මකක් ද මිහි කැතදීවල් ලස්සන වෙන බවත් හිතන්න කියලා දැන් ඔබට පුලුවන්කම තියෙනවනම් පරමල් ගොඩක් දැකලා එකේ ලස්සන දිහා බලන්න හැබැයි නුවනින් එකක් නෙවේ. නුවනින් මේ වැඩේ කරහන්න ඕන. පරමල් දිහා බලල එක එක ලස්සන ලස්සනට තිබිච් හැටි බලන්්ඩෝ. එහෙම එනකොට මොක දෙයා කරන්නේ. එයා පරමල්වල ගැටෙන්න යන්නේ නෑ. ? ක දෙ යාට ලස්සන දැකල මෙහෙමත් මේ මලෙහි ස්වභාවයක් තියනවා කියලයා තේරුම් ගන්න. එතකොට ලස්සන කැත දෙක මලට ආවේනිික ලක්ෂණයක් කියලය තේරුන්ගන්න. එහෙම තේරුම් ගත් එක්කෙනා ඊට පසමකද කරන්නේ. ලස්සන වෙලාවට මලේ ඇලන්නෙත් නෑ කැතවෙලාවට මලේ ගැටෙන්න්නෙ. යදන්නවා මේකට හොඳකාලිකුත් තිබුණ කියලා. නේද දැම්බලන්න මිනිස්සු ඉන්නවන. මිනිස්සු සමහරු හොදාය ඉන්නවා. සමහරු නරකයි. අපි සාමාන්‍ය හොඳයි නරකයි කියලා වර්ග කරලා බෙදුවට ඔය මිනිස්සු සදාතනිකම නරකද නෑනෙ. යම් යම් ක්‍රියාකාරකමත් දෙකක් තුනක් මොකක් කර ක්‍රියාකාරකම් සමුදායක් නිසා අපි යන නරකයි කියල කියනවා. නේද. හැබැයි එයාළඟ හොඳක් නැද්ද සමහරලාට හොඳ තින්න පුළුවන් නේද? එතකොට හොඳ දකින්නේ නැති තහක්කල්. අරයගේ නරක දකිනතා කල්ම අප එයා සම්න්ධයෙන් ඇති නමකත්. අපට ඇැතින්න ගැටීම අප දැතිෙන ගැටීමක්. හැබැයි අපි හිතුවොත් අනේමිනි මෙහ මූුණට ඉස්සර කොච්චර හොඳ හිද කියල හිතනකොට මොකද වෙන්නේ අ හොඳ ගැන හි දැන් හොඳ නැති බව ඇත්තයි නමුත් ඉස්සර හොඳ ගැන හිතනොට ඉතින් දැන්දුරුවලතාවන කියලා අට දැන්දුරුවලතාවය හමුවේ ගැටෙන්නේ නෑ ඉස්සර හොඳ මතක තියෙන නිසා. අන්න ඉදකොට හොඳෙහි ඇලෙෙන්න්නෙත් නෑ නරකෙහි ගැටෙන්න්නෙත්ෑ. නොෑලෙන්න නොගැටෙන මානසිකත්වය ආර සත්‍ය අවබූධිහට මධ්‍යෙමක් ප්‍රතිපදාව පුරුදු කිරීමට අත්‍යවශ්‍ය සාධකයක්. එනිසා ඒක හොදර පුුරුදු කරන්නඕට. නොයැලීන්න ඕන නොගැටීන්ුවෝ. ඇතකට සාමාන්‍ය ස්වභාවේ තමයි මිනිස්සුන්ගේ සුභ අරමුණෙහි ඇලෙනවා ගැටෙන් මොනාරමුණේද අසුභාරමුණෙහි ගැටනවා. පිළිකුලෙහි ගැටෙනවා පිළිකුල් නැතිදේවල්වල ඇලෙනවා. අන්න ඒ පදනම යටති තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එනිසා විටිං විට හිතන්ඕෝන. මේ කාරණා පහගෙන ඔන්න පළවිනි කාරණාව මතකත බාගන්න භික්‍ෂුවක් විසින් විටින් විට හිතීම හොඳයි මකක්ද පිළිකුල් නොවන දේවල් සම්බන්ධින් පිළිකුල් සං්ඥාවෙන් හිතන්න පුරදුුවෙන්ටුව. එ පලවෙනි එක. දෙවනී එක පිිුල් නොවන දේවල් තියෙනවා. පිළිකුල් දේවල් තියනවා ඒ පිළිකුල් දේල් පිළිකුල් නොවන දේවල් විදියට හිතන්්ඩෝ පලවෙනියක පිළිකුල් නොවනදී ගැන ලස්සනද පිළිකුල් විදියට හිතන එක දෙවනක පිළිකුල් දේ පිළිකුල් නොවන දේ විදිට විටන්ට හිතන්්ඩෝ. එලට තුන්වෙෙන එක මේ ලෝකයේ සමහර ඒව තියෙනවා ඒයි පිළිකුලයි පිළිකුල් නොවන ස්වභාවයයි දෙකම කරතියන අවස්ථාතිය. එක ඇනම කත්. ලස්සනයි කැතයි දෙකම කරතියෝ. තවත් වෙදිකට කොත් හොඳයි නරකයි දෙකම තිර මිනිස ඕොන නේද. අන්නේ වාගේ යයි දැන් සමහර මිනිස්සුන්ගේ වැඩ අපිට මොන වගේද. මහ පිළිකුල් නේද. වැඩ පිළිකුල් වුණට හඩ? මහර පිිකුල් නෑ නේද දේශපාලක් ඥංගෝක නද වැඩ පිළිකුල්ලුනනාට ලස්සනට ආකර්ශනීදට කතා කරන ඉන්නවා. එත මේ පිළිකුල් කියල කියන ජුගුප් සසාසාහගතව එහෙම නැත්තම් මේ කුණුවෙලා යන ඒ අදහසමම නෙවෙක් පිළිකුල් දේ සාමාන්‍යෙන් අපි පිළිකුල් කිය කියැන අප්‍රිය දේවල් නේද පිළිකුල් නැති දේ කියන්නේ ප්‍රියදේවල් එතර මේ ලෝකයේ තියනවා සමහර ජාති පිළිකුල් ස්වභභාවයයි පිළිකුල් නැති ස්වභාවයයි දෙකම තියනවා.ඒ ඇනම ගද හොඳයි නරකයි දෙකම තියෙනුම්. නේද? ද අපි ගන කල්පනා කරල බැලූත් අපි මොනවගේද. අපි හොදම හොඳ ඇද? කියනව ඇති නන් අහිස්ත නෑ ම නං හෙනෑ ද හැබැයි අප නරකම නරකත්නෑ ේද පුහුදුන් අපි හැමෝම පිත්නතුනි ගොඩක් හලාවට මොන වගේ. හොඳයි නරකයි දෙකම තියෙන. නේද. දෙැන් අපි මේ පටික්කූල කියන පිළිකුල් කියන වචන මාරගෙන ත්තුත් බලන්න? සමහරු ඉන්නව මේ සමාජි පින්නතුනි ඒ අයගේ වචනත් පිළිකුල් සහගත අහන්න හිතෙන්නෑ ජුගුප්සා සහගතයි. වචන පිළිකුල් සහගත ජුගුපසා සහගත අයට කියනවා ගූතභානී පුද්ගලයෝ කියලා. මෙලෝකයේ ඉන්නවා වචන කතාකරන ජාතිී දෙන හතරක්කිඉන්නවා. යට කියනවා පලවිනි එක්කෙනාට කියනවා ගූතභානී දෙවනි එක්කෙනාට කියනවා පුප්පභානේ තුංගනි එක්කෙනාට කියනවා මදුභාන හතරවෙනි එක්ෙනට කියෙන මිත භානය ගූතභානී කියන්නේ අසුචි වගේ ගඳ ගහන වචන කතා එකනව පිළිකුල් වචන කතා කරන නේ සමහරවෙලාට අපි අතනු පිළිකුල් සහගත වචන අනිතයට අප්‍රසන්න ජුගුපසා සහගත අහන්න හිතෙෙන් නැති කටහුර අනිතායගේ දවේශය ඇවිස්සෙන සුළු වචන අපි කටිනු පිටවෙනඉන්න පුළුවන්. එහෙමනෝ අපි ඒවෙලාට ගූත භානය පිළිකුල් වචන කතා කර. පුප්ප භානි දෙවනිකට්ටය පු්පභානි පුප්හ කියලක මල් මල්වල සභායමකද. හරීම ලස්සනයි ආකර්ශනීයයි සුවඳයි හැබැයි තාවකාලෙකයි. ටික වෙලාවට ඒ පවති නී ලස්සන. අන්න ඒවාගේ වචන කතහ කරන ඇ තින්නෝ. නේද. කතා කරනකොට හරිට පන දෙන්න බොහම ආදරයෙන් සැෙනහසින් ඔක්කම කතා කරනවා හැයි මන්ගේ වැඩේ කරගන්නක විතර. එහෙම අයට කියැනෙ පුප්ප භානිේ. ඒගේ ඇත් අපි සමාජි ඕනේ හො නේද? ඒළඟට තුන් වෙනි උදවයට කියනවා මදධු භානය මදහු කියන්නේ මද කියන මී පැණි කනට මී පනී වැක්කරු හාම හරීම මිහිරී කියලා ඔය පැරණි කවියන්ගේ උපමාවක්තය. ගෙදරගගේ ලෝක ටෙස්කර බලන්න යන්න කනකුඹිකයි සාමානය කතාවක් හිතරයක. එතට අන්නේ වගේ කනට මී පැණිවක්කට මීබිඳු වට්ටන්නාසේ මිහිරියාවෙන් වචන කතාාව. ඒ අය සහකත පිළිකුල් සහගත වච්චන නෙවෙයි පිළිකුල් නැතිවච්චන. මිත පානීෙන් කියල කියන්නේ එක දිගට වැඩිය පුරසාරන් කියව කියව ඉන්න නැතුව පමණ දැනගෙන කතහා කරනු. සමහරු ඉන්න ඕනේ කතාවක් පටන්ගත්ත හම් සීමාාවක්නය අලගිය තැම් මුලගත ක්කොම වටේ කියවල කියවල අන්තිවිති පටන්ගත්ත තැන මතගෙන නිතක් ග දමහන කොහෙදම පටන් ගතිකිල යා තමයි වි මතාක් කරලා දෙරන්නේ. එහෙම ඇත් තින්නවා. එතකොට අන්න ඒවාගේ මේ මේ කියන වචන ජාති හතරම අපි දෛදික ජීවිතය අඩු වැඩි වශයෙන් කතා කරන්න ඇති. එක ඇනම කද්ද අපි අපි හොඳයි නරකයි දෙකම දෙවිදිහටම කතා කරන. එක පිළිකුල් වචනත් පිළිකුල් නැති වචනත් අප අතින කතාහා වෙනවා. එලන්ට පිළිකුල් සහගත ක්‍රියා හරකද අපූ මටනම් පිළිකුල් ඔය වැඩේ එහම කියෙන ඉන්න නේද තට දැන් සත්ව ඝාතනය හොරකම කාම මිත්‍යාචාරය වගේ කායික ක්‍රාකාරකම් පිළිකුල් සහගත දේවා. ඒයට ප්‍රතිවිරුද්ධ දේවල් ගත්තු ඒයට ප්‍රතිවිරුද්ධ දේවල් සත්ව ඝාතනීයට ප්‍රතිවිරුද්ධ දේ තම අභේධානය හොරකබට ප්‍රතිවිරුද්ධ දේ තම හිදානය දන්දීම මවි්‍යාචාරයට ප්‍රතිවරද්ද දේ තමයි බ්‍ර්චාරී ජීවිතය. ඉතින් අප ඒ විදිහට ජයනක ජීවිතය අදරුවිය පිළිකුල් පිළිකුල් නැති දේවල් කරු . ඒළඟට සිතුවිලිත් සමහරුන්ගේ සිතුවිලි පිළිකුල්. හැමති සේම වෛරය ක්‍රෝධයේ ඉර්ුෂාව පලිගැනීම කුහකකංවැනි නපුරු සිතිවිලිවලින් හිත ගඳ ගස්සගෙනඉන්න. සමහරුන්ගේ සිත්වල බොහෝම ලස්සන මට ෝ හොඳ සිතු විලිපිරිල තියෙන කරුණාව මෛත්‍රී දයාාවනුකම්පාාවෙන සිතිවිලතිකම. දැන් ඔන්න ඔයවාගේ සිතිංකයින් වචනයෙන් හොඳත් කරන නරකත් කරන අය අපේ සමාජීන් න. එහෙම අය සම්බන්ධයෙන් ගොඩක් කවෙලාවට හොඳ කරන වෙලාවට අපි යාලගේ ඇලෙනවා නරක කරන වෙලාවට ගැටන එන එවෙනි ගොක්ලාට නැ මුලිම් කෙනා තනිකරම නරකයි. අනි දෙවනි කෙනත් අනිකරම හොඳයි. එතකොට නරගෙක් කෙනනාගේ අපි ගැටනෝ හොද එක් කෙනා ගැලෙනවා. එතකට හොඳයි නරකයි දෙකම තියන ක්ෂණ තියෙනයනම්. අපි ඒවාගේ තැන්වල ඇලෙන ගැටිෙන දෙක කරනවා.. එතකට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සාධභික්්‍රවී බික්කු කාලේන කාලං අපපටිකූලේච පටික්කූලේට පටික්කූල සංී විහරය. පිළිකුල් නොවනදේත් පිළිකුල් දේත් පිළිකුල් සං්ඥාවෙන් වාසය කරන්න කියක. ඒ න අර ලක්ෂණ දෙකම තියෙන අවස්ථාවකට මුහුණ දෙන්න වුණො ඔන්න පිළිකුල් සං්ඥාවෙන් වාසය කරන්න කියවා. ආයෙත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාදුභික්හවේ බික්කූ කාලේන කාලන් පටික්කූලේචපටිකූලේච අපපටි කූල සඥී හරදි. එක්කට කම්බෙනවා පිළිකුල් සහගතයි පිළිකුල් සහගත නොන ස්වභාවයන්ගේ යුක්ත. එයා සම්බන්ධයෙම නැත ඒ දේ සම්බන්ධයෙන් කොහොමද ඉන්න කිව්වේ පිළිකුල් සහගත නොවන සං්ඥාවෙන් වාසි ගැන සුබ සං්ඥාවෙන් වාසචල්ල කේනවා. දැකුණන හතර දෙෙනෙ ගැන ෙවෝ එ පසි පස්වෙනියක් කෙනා. සාදුභික්හවී බික්කු කාලේන කාලං අපපටිකූ ලංච පටික්කූ ලංච තදුභයන් අභිනිව ජෙත්වා. පිළිකුල් සහගත ස්වභාවය පිළිකුල් සහගත නොවන ස්වභාවයයි කියන දෙකම ඉක්මවාග උපෙක්කකෝ විහරයිය සතුූ සම්පජාන. උපේක්ෂා සහගතව වාසය කරන්න කියල කියනවා නික න්නෙවෙේ. සිහෙන් සහ නුවනින් යුතුව. එතොට සිහිෙන් නුවනින් උපේක්ෂක වෙන කෙනා මොකද කරන්නේ සැපෙහි ඇලෙන් දුකෙහි ගැටෙන් නෙත්තැ එක තමයි සිහි නුවනින් උපේක්ෂක වීම කෙළකන්. එතකොට ස උපේක්ෂ තු සැපහි ඇලෙන්නෙත් නැති නිසා දුකෙහි ගැටෙන්නත් නැති නිසා සිහිය ඉතා මොහොදින් පුරුදු කරන්න ඕන සිහිය පුරුදු කර ඇතිව ොත්මකද වන්න උපේක්ෂාව හොඳ යැයි හිතන්න පුළුවන් උපේක්ෂාව කියන එකත් හොඳ තත්ත්යක් නෙවෙයි. උපේක්ෂාවත් ඇලෙන්නෝන නෑ ඇයිඒ උපේක්ෂාව කියනත් වේදනාවක්නේ ඒ වේදනාව ස්ථිටසාර න ඒකත් වෙනස් වෙනවා ඒක වෙනස්වෙන්නේ නෑ කියල හිතුවොත් ඒක මෝහය ඉස්මතු කරන්න හේතුවෙන කාරණයක් වෙන. න්නේ නිසා උපේක්ෂාවේ සිහිය නුවන අනිවාරම යෙදවන්න ඕන කියන එක බුදුහාමුදුරු අවධානය කරම උපේක්ෂාවය කල් ගැන මධ්‍යස්තවීම මධ්‍යස්ථ වන්නත් ඕන සිහයෙන් නුවනින් යුක්තු. සිහිිය නුවන නැතුව මධ්‍යස්ත වන්නොත් එතන මෝහය ඇතිවෙනවා කියලා බුදුහාදුරු අවදානය කරන. දැන් ඇයි බුදුහාමුදුරු මේවාගේ කියමනක් දේශනා කරල තියෙන. විශේෂයෙන්ම පිනතුරමි භාවනා කරන උදවයට මෙන්න මේ ඉගැන්වීම් හරීම වැදගත්. දවසක් බුදුහාමුතුරු ස්වාමීන් වහන්සේලා පිරිසකටම කාමයන්ගේ ආදීනව ගැන කාමයන්ගේ තියන ජුගුපසා සහගත පිළිකුල් සහගත ස්වභාවය ගැන කියලා ඒවයි ගිජු වෙලා හිටියුත් ඒ ඒවා නිසා විඳින්න වෙන දුක්හන්දරාව ගැන ආදීනව ගොඩාක් බණට කිව්වා. එහෙම බණට කියලා පුළුවන් මෙකාමයන්ගේ ආදීනව ගැන හිතන්න භාවනා කරන්න කියලා ඔන් වහන්සේ විවේක ගන්න භාවනා කරන්න කැලේකට වැඩිය. සතියකට පස්සේ බුදුරජාණන් වහන්සේ වනගත වෙලා පන්සලට ඇවිල්ල බලනකොට පන්සලේ හාමුදුරුරු වඩුයි. හිටපු හාමුදුර නෑ ඉතින් ආනන්ද හාමුදුරන්ට කතා කරල අනකෝ අනන්දමි පන්සලීට භික්‍ෂුන් වහසලා. අනේ බුදුරජාණන් වහන්ස හරි වැඩක්නෙ වනේ ඔවහන්සේ ධර්ම දේශනා කරල ගාන කාමයන්ගේ ආදීනව ගැන කියලා භයානක ගැම ගැන කියලා හාමුදුරුවරු මේ කාමයන්ගේ භයානකකම ගැන භාවනා කරල කරලා ඒවත් එක ගැටෙලා බයඇති කරගෙන ගොඩක් අය සියදිවිහාන කරගත්තයෝ. ගොඩක් හය බයවෙලා මේ සසරට වැට නුණුත් මහා දුක් විදින්න වේ කියලා දුකෙහි ගැටිලා තමන් එක් ගැටුම් ඇතිකර මානසික කම්පන ඇති කරගෙන මේ එකෙන එල්ලිල මැරිල්ල බඩ කපාගෙන මැරිල විදියට සීද විහානි කරග. පස්ේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉක්මන ට ඉතිරි හාදුරුටිකට වඩින්න කියලා දැන් ඇති ඔය අසුබේ වැඩුව ඇති ම් එනිසා දැන්පුළුවන්තර මෛත්‍රී භාවනාව කරන්න කියලිවුර වෙල නැවත භාවනා කරමස්ථානය වෙනස් කළ. මොකද හේතුව සිහියනුවන භාවිතා කරන්නේ නැතුව අසුභය වැදුවොත් අසුභෙ ගොඩක් අය මොකද කරන්නේ ඇල්ලේ නවා. අසුබෙහි ගැටෙනනෝ. සිහිිය නුවන භාවිතා කරන්න නැතුව මෛත්‍ර කරන්න කි්පොදේ. මත්‍ර කරන්න ගයවත්. ඇලන නේද. දැන් ඔය සමහර අම්මල මාතක්කම කියලතියෙන අනිශස්වාමීන් වහන්ස මං හැමදාම වරත්දන්නේ නැතුව හැමෝටම මෛත්‍රී කරනවා මහත්තයකින් පටන්ගන්නේ මහත්තයට වන්නම මෛත්‍ර කරනවා දරුවන්ට වන්න ම මෛත්‍රී කරන මහත්තේ ලංකාවේ නැත්තන් රට ගියාම පොටෝයික දිහා බලාගෙන හරි මෛත්‍රී කරන. වන්න වෙනම මෛත්‍රී කරනෝ කිය කියනවා. එහෙම වෙන වෙනම මෛත්‍ර කරන බෑ. ඒ වන්නවෙනම් මෛත්‍රි කලත් ඒක භාවනාව නෙවෙයි ඇත්තම කියරුණවා. ඒ ආශීර්වාදයන් සෙත් පැතිීමක් එක බැඳීම මුල් කරගෙන කරන ක්‍රියාව. නැද වෙන් කරගන්නවා කියන්නේම කෝපතුයි කරගන්න මත්වයි මගේ මහත්වය මගේ පුතා මගේ දුව මගේ මුණබපුරා. එ මගේ කම තියනෙක්. ත මගේ කම කියල ගැනීම කදද. රාගය ලෝභය බැඳීම එක කුසලයක් නෙවේ එක අකුසල භාවනවැට කියන්න . හැබැයි ඒ තුළ වෙන්න හොද දෙයක් ක්ලේෂයක් තිබුණට හිතන්න යහප තක් වෙන්න කියලා. බැඳීමෙන් න්නතු තමන්ගේ සූපත් කරගන්න කරන ප්‍රයත්නයක්. ඒ ආශීරුවාදයක්. සෙත් පැතුමා අනිත්තයට සෙත් පත ප හිටියකිල්ල තහන්ට නිවදකින්න හම්බින්නේ. නේද. එහෙමයි අනුන්ගේ හරබ බලන අය එනිසා අනුගේ හරකුත් බලන් ෝන විටන් හිට මන්ගේ හරකත් බලාගන්නඩුව. ඒ නිසාමකද කරන්නඩෝන තමන්ග හිතේබි ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි හොඳට තීරුම් ග්ඩෝ. දැන් පෙන්වන්දි බුදුරජාණන් වහන්සේ මේ විදිහට භික්‍ෂූන් වහන්සේලාට පිළිකුල් සහගත දේ පිළිකුල් සහගත නොවන සංඥාාවෙන්වාසය කරන්න කිවත්. ඇයි. පිළිකුල් සහගත නොවන දේ, පිළිකුල්සාාගත සංඥායන් වවාසය කරන්නේ ඇයි කියලෙක අවධාරණය කරන. දැන් පළවිනීමම කිව්වේ පිළිකුල් නොවනදේ සම්බන්ධයෙන් පිළිකුල හිතන්න කියලනේ. පිළිකුල් නොව දේ කියල කියන සුබදේ. ද සුබදේ පිළිකුල් විදියට හි. අසුභ විදිහයට හිතුව මකදද වෙන්නේ. අන්න එයාගේ හිතේ රාගය? ඉපදිල තියන එක දුරුවෙනවා. මාමි රජනීයේ සු ධම්මයේ සු රාගෝ උදපාද. ඇලෙන සුළු ධර්මයන්හි මගේ හිති රාගේ ඇති නොවේවා කෙල් හිතෝ. අන්නේ විදිේට හිතන්ඩෝ. එතකොට එහෙම හිතන කෙනා ඇලන තැන්වල පිළිකුල් සහගතව හිතනකොට නොවැලී ඉන්නවා. එතකොට තවත් දෙයක් තියනවා මකක්ද ඒ නොයලන තැන් තියනවා. නොයලන තැන්වල ඒ කියන්නේ පිළිකුල්ල තියන තැංවල පිළිකුල නැතිවිදියට හිතන්ඩෝ. එහෙම හිතනකොට ගැටඉන්නේ නෑ. පිළිකුල් සාගත තැන්වල මකිවනි අසු බෙහිවටනකුට සමමාරුන්ට ඒ ප්‍රියනෑ ගැටිෙනවා. එතකොට ගැටන හම වෙන්නේ හිතේ ඇතිවෙනවා දීශය. ල මෙහෙම හිතන්න දැන් අපි ගත්තොත් පරලූෂපත් මෑනියන් මෑනියන්ගේ වියෝගය කියන එක ස්වාමි පුරුෂා මහත්මයා සහ දරුවන් අපේක්ෂා කරන බලාපොරොත්තුවන දෙයක් නෙවෙයි නේද දැ සිද්ධ ගත්තොත් ඒ සිද සු සිද්ධියද අසුභ සිද්ධියත් අසුභ සිද්ධිය නේද ඒ අසුභහය මුල් කරගෙන උබේහිතී ඇති වෙල තියනවා මකද දුක කියන්නේම මොකදද? දුක කියන්නේෙම පටිහ? දුකට අපි කරන්නේ මූලිකෝ දුක පෙන්නන්නේ කොමද දුක පෙන්නන්නේ අස දු හමයි අසරනුවන හමේ දුක පෙන්නන ක්‍රමේ තම අඩන එක නේද? අඩනවා කියන්නේම කදද? කැමති දේ නොලැබීම තු ලකමැතිදේ ලැබීම තුළ ඇතිවෙන මානසික කම්පනය ප්‍රකාශනය කරන මාධ්‍යය. පුංචිලමේ මනොහරහිකට කැමතියනවා. අම්ම සළඟ සල්ලි නැත්තං ඉලන දේ නුසුදුසුයි නම් දෙන්න. අම්මට ගහන්නත් බ අම්මව පරාජය කරන්න බෑ ලමයට දයන එකම දේම කදද තමන්ගේ අකමඇත්ත ප්‍රකාශ කරනවා මාධ්‍යෙන්ම කදද කරන මාධ්‍යය අඩනෝ. එතර අඩනවා කියනෙම කද. අඩනවා කියන්නේ දවේශෂ සහගත ක්‍රියාවක්. ඒකෙන් තවන් අධ්‍යාත්මික දුරුවල වෙනවා පිරිහෙනෝ. එහ අඩාන ඉඳල වැඩක් නෑ. ඒ එතකොට මේ අසුභ සංඥාව මේ මරණය නැමති කෙනෙක් මැරුණා කියන මේ අසුභ සං්ඥාව සුභ විදියට හිතනම්. කොහොමද හිතන්නේ මෙහේ හිටියනං ලෙඩවෙලා දුක්වෙලා වේදනාවී ඉන්නවා නද. දැන් ඉපදිච්ච තැන සතුටින් ඇති. කියල හෙම හිතන්න බැරිද. පුළුවන් පින්කරපු කෙනෙ හිත හදාගත්ත කෙනෙ දැන් හොඳ තැනක ඇති. හිතන්න දැම් මේ මෑණියන් කොහෙහි හරි අම්ම කෙනෙකගේ කුස පිසිනකෙන දැන් ඉපදිල ඉන්න කියල පුංචි අතදරුවෙක් විදියට. එතකොට හරියට බැලූත් එහහි අය කොච්චර සතුට වෙනවා ඇත්ත. නේද? දරුවෙක් ලැබුුණ කියලා. මෙහි අය අන්ඩ නොව වැලපෙනවල් අත වෙනවා දුක් වෙනවා අපේ නෝන නැති වුනා නැද නැති වුණම්ම නැති නංගේ නැති උනාදීවශෙන් අපේකම මමත්වය මුල් කරගෙන හැඩුුවට ගිහිපු එක් කියෙනා තව කට්ටියක් සතුරු කරනු. අපි ත් එහෙම තමයි අපි දැන් කලින් කොහෙ අර ඉද ඉපදිලා හිටපු දැනක මැරිලනේ මෙිහිට ඇවිලතිී. දෙ අපේ වියෝගයේ නිසා ගියාපය අපේ නෑය කීතනෙක් තා මඩනො ඇදද. නේද. අපිට ඇඩුම ගැන දැනීමක්වොත් හැඟීමක්ත්ති නවා. නෑ. අපි මෙහි නය සතුරු කර කර නවා. මෙක තමයි යත හාර්ථය. මෙන්න මේ අතහාර්ථය දැක්කොතුන් අප ඒ දුකෙහි ගැටෙන්න යන්නේ නෑ. කම්පනය ඇති කරගන්නි නෑ? සමහර වෙලාවට පින්නතුනි ඔය ලෙඩරෝගෙ හැදුුනාහම සමහරු හිතනෝ. අයයෝ මෙයා පුදුමාකාර විදිහට පින්කරපු කෙනෙක්නේ. මෙහෙම පින්කල්ලත් ඇයි මෙයාට මේ විදිහට විඳවන්න වනේ කෙල හිෙමිතරවනේ. අන්න එතකොට මොකද අර සුභදේ අසුභ විදිහට දැක්කා. දැංගවේ ලෙඩය අසුබ දෙයක්නි. ඒ සුභයක් විදිහට දකින්න කෙනෙකුට පුළුවන්ු කමක් නෑ මොනෝ කරන්න ද කර්ම විපාක විඳින්න වෙනවා. විඳින්න තුපුළුවන් කර්මණවිපාක දැම් මෙහි පරිසරය මේ හොඳ පටපිටාව තියෙන වෙලා මෙහිදිම ඔය දුක්ටික විඳල ගියාට පස්සේ. යන තැනක පටන්ගන්න ආපහු හොඳ සුභ විදිහටන නද මෙහි කර්මටික ගෙවල ගියාට පස්සේ. ආයෙත් ඉප දෙන තැනක්නං ඇතනද හොඳට මෙහිදී ගෙවිච්ච නිසා නමත විපාක ඒවන් නරකකර්ම නැති නිසා යන තැන හොඳ කර ගනීඉන්නේ. කියල එහෙ මෙහිතණ්ඩෝ. නැත්තං මෙහේ කර්මටික විාක නොදී ඉතුරු කරගත තුයි දුක්සාහගත විාක දෙන කර්මටිකි දුර කර ගත්තුත් මොකද වින්. ආයි අන දෙන ගෙහිල්ල ඒ කර්ම විපාක ආපහො මුලින්දරි විදි වන්න ගන්න. නේද. එදවන අන්න ඒ විදිහට ඔබට පුළුවන් කමතියෙනවනං. පිළිකුල් සහගත දේතුළ එනට අපි අකමැති දේ තුළ කැමැති අරමුණක් කොහික හොයාගන්න. සුභයක් හොයාගන්න වාසිදාක පැත්තක් හොයාගන්න හර අකමැතිදේ තුළ ඇතිවන ගැටීම දවේශය පාලනය කරගන්න ඔබට හැකියාවතික. නිසා තමයි බදුරජාණන් වහස මේ විදිහට නිතරදිවේල හිතන්න කල්පනා කරන්න කෙලිකය. බලන්න කොච්චර මනෝවිද්‍යාත්මක පදනමකකිදෙල්ලද බුදුහාන්දුරු මේ බිග්‍රහය කරන්නක. ඊළඟ කාරණාව තමයි පෙන්වත්න්නේ දැන් අපි පැහැදිලි කලා පිළිකුල් නොවනදේවල් ලස්සන දේවල් කැතවිදියට හිතනකොට, ලස්සන දේවල්ල ඇලෙන්නේ නෑ. ඊට පස්සේ කැතදේවල් ලසන ලස්සන වෙන අවස්ථාවකුත් තියනවකල හිතුහාම කැතදේවල්වල ගැටෙන්නේ යන්නෙත්. එකන ඒ තුළ රාගය ඇතිවෙන්නෙත් නෑ දේශය ඇතිවෙන්නත. ලස්සනයිගැතයි දෙකම තියන අරමුණු හමුවේදීඋනක්ත් ඇලෙන්නෙත් නෑ ගැටන්නේෙත්නෑ. ඊට පසිති ඇලී ගැටීම නැත්තන ඊළඟට එනමකද. මධ්‍යස්ත භාවය නේද උපේක්ෂක වෙනවාකිලිගැ නඒකයි. ඇලන එක හරිම නරකයි. ගැටෙනකත් හරිම නරකයි. ඒ නිසා පුළුවන් තරන් උපේක්ෂකවීම හොඳයි. අරමුණුහම් වුවේ උපේක්ෂක වීම හොඳයි. හැබැයි තේරුන් ගන්න න උපේක්ෂක වෙනවා නරන්තිමට කියපු විදිහට කොහොමද සති සම්පජා්‍ය කියන ලක්ෂණ දෙකෙන් යුතුව. මොකද සමහර වෙලාවට අපි දන්නේ නැතුන්නට උපේක්ෂාව තුළ ඇති වෙනවා අවිජ්්‍යානුසය කියන අනුසේ කලේශය. මෙහෙම හොඳයි කියලා ඒ උපේක්ෂාව හොඳයි කියලා ඒ වල්ඳ ගන්න ට පස්සේ. ම ඉතින් සැපේ ඇලෙන්න්න න දුකෙහි ගැටෙන්නෙත් ත මේ විදි හොඳයි මේක වෙනස් වෙනෙ නෑ කියලා. ඒ නොවෙනස් ස්වභාවයක්ය කියල හිතල අල්ලගන්න. හැබැයි උපේක්ෂාවත් වෙනස් වෙනවා. දැ සැප දුක් උපෙක්හා කියන වචන තුන කත්තොත් හරියට ැලූ මනවාදමේ. මේවා වේදනාවල් ේද සුක්හද දුක්හවදනා උපෙක්කා වේදනා. බුදුහාමුදුරුව වේදනාව කියන විග්‍රහා කරන තැන්වල දීලතියන උදාහරණය තමයිමකදද වේදනා බුබ්බුලූපම වේදනාව කියන්නේ හරියට දියබුබුලක් වගේ. ගල කරගෙන වතුරට ගැහුවෝ ඒ වතුරක සැරේටම දියපුුබුලක් හටගන්න. මොකද වෙන්නේ. හටගත් සැනින්ම නැවත නැතිවරයම. අන්නේ විදියට කවුරු හරිකිෙනෙක් සුකවේදනාවක් ඳ අත්විඳිනවනම් එසැනින්ම යාට ඒ වේදනාව නැති වෙලා ඒදනාව දුක්කවේදනාවක් වෙන්න පුළුවන්. එම නැත්තම් උපික් කහවක් වෙන්න පුළුවන්. එහෙමත් නැතන් වෙනත් සුකවේදනාවක් වෙන්න පුළුව. ෙමතන් ඇහෙන් ලස්සන රූපයක් දකිනවා. එතකොට ඒ ලස්සන රූපය මුල් කරගෙන යාට හටගන්නවා සුක සහගත වේදන ඒකට අපිකේනෝ චක්කු සම්පස්ස ජා සුකවේදනා කියර. ඇහෙ චක්කු සම්පස්සේ මුල් කරගෙන අටගන්න සුකවේදනාව. ඒවේදනාව දැ ඇහෙන් දැක් රූපය නිසානික ඇතිවුුණ එතකොට මේයාට කනට දැනෙනවා මිහිරි ශබ්දයක් ලස්සන සිින්දුවා. එතකට ලස්සනසිින්දුව ඇහෙන අත් එක්කම කණට මොකද වෙන්නේ. සෝත සම්පස්ස ජා සුකවේදන. ත සෝත සම්පස්සේ මුල්කරගෙන හටගත්ත සුකවේදනාව නිසා චක්කු සම්පස්සේ නිසා හටගත සුකවේදනාවකදෙන් නැති වෙන. අන්න සුකවේදනාවත ලිින් තවසුකවේදනාව නැති වෙන්න පුළුව සද නැතිවෙන දුක්කවේදනාවක් මෙන්න ඔන්න. සුකවේදනාව හටගත්ත ස්වභභාවය වෙනස්වීම තුළ වෙනත් සුකවේදනාවක් හටගැනීම තුළ මුලින් හටගත්ත වේදනාාව නැති වෙන්න පොහෝ. ඒ හැම එකකින් අපිට පැහැදිලි කරන්නම කක්ද මේ වේදනාව එත්තරම්ම ඉක්මනට වෙනස්යෙනෝ කෙෙ. නද. එතරම් ඉක්මට වෙනස්යනෝ. එහෙම වෙනස් වෙනව නං. මකද කරන්න ඕ. වෙනස් වෙන වේදනාවල තන්හාවෙන් බැඳෙන්නවත් දවේශයෙන් ගැටෙන්නවත් මෝහෙන් මුලාවෙන්නවත් අවශ්‍ය වන්නේ නෑ. වෙනස් වෙන දේවල් නොවෙනස්ව පවත්වගන්න උත්සාහකළොත් අසාර්ථක උත්සාහක අවසාන පලය මකත් දුකවිතරයි. නේද. එහනම් මේ ලෝකයේ ජීවත් වෙන? හැම දෙනාටම පින්න තුනි මේ පටික්කූල ස්වභාවය ස අප පටික්කූල ස්වභාවය.ඒ ඇනේ සුභ ස්වභභාවය සහ අසුභ ස්වභාවය අත්විදිින්න වෙනවා. තවවිදයකින් කියනෝ නම් හොඳ සහ නරක අත්විදින්න වෙනවා. එහෙම අත්විදින්න වෙන වෙලාවලද අපි අධ්‍යාත්පික වශයෙන් දුරුවල වෙන්නේ නැතුව ඉන්න අවශ්‍ය මානසිකත්වය ගොඩනගා ගණ්ඩෝ. දැ ලෝකයකට ආවම ඒ ලෝක හැටිනේ ලෝකය කියන්නේ සර්ව සුභම තැනක් නෙවෙේ . ලෝකයේ පුරාවටම තියෙන ලස්සනව රූප විතරද. මෙහිීරිම්ම ශබ්ද විතරද. ලෝකයේ පුරාවට තියන සුවන්දම විතරද. රස්ස ජාතිම විතරද පිට දිවටබභක්ති දන්නේ නෙන්නේ. නේද සුව සහගත ස් පර්ෂ විතර මද ලෝක තියන්නේ නෑ. ලෝකය කියල කියන්නේ හොඳ නරක දෙකේම සම්මිශ්‍රණයක් ලෝකයක් එහෙමයි ලෝකයාත් එහෙම ලෝකයා කියන්නේ කවු ලෝකයා කියන්නේ ලෝක ජීවත්තිෙනයි. නේද. සාමාන්‍ය ලෝකයායක් කියන මිනිමහා ෝකයා කියලි පාමටික්ක අව්‍යා සහගත කරන ප්‍රකාශනයක්. ලෝකයා කියලා ගැන ලෝකයේ ජීවත්වෙන කෙනා කෙනෙ එතරේ ඒ ලෝකයේ ජීවත්වෙනෙක් කෙනා තුළත් පෙන්වත් අඩ කියපු තාලෙම සුභා සුභ ලක්ෂණ තියෙනවා ප්‍රිය අප්‍රිය ලක්ෂණ තියනවා නේද එතකොට ප්‍රියදේවල් හමුවේ ඇලෙන්න ගියොත් එතන දිහා නීවෙන්න අපිට අප්‍රිය දේවල් හමුුවේ ගැටෙන්න්න ගියොත් එතන හා නීවෙන්නෙත් අපිට ිය ැති මධ්‍යස්ථ දවල් වල මුලා වෙන්න ගියත් එතනහානය වෙන්නෙත් අපිට. ඒ නිසා මේ ප්‍රිය අපප්‍රිය මධ්‍යස්ථ අරමුණු හමුවේ සිහියනුවන භාවිතා කරලා ඒවා වෙනස් වෙලා යන දේවල් හැටියට තේරුන් අරගෙන පරිහරණය කරන. එහෙම වෙනස් වෙලා යන දේවල් හැටියට තේරුන් අරගෙන පරිහරණය කරන කෙනෙකුට පින්වතුන බුදු හාමුරුව. අවධාරණය කරනවා. මා මේ කොචි කත්තචි කිංචි රජනීයේ සුදම්මූ රාගූධපාදයාට මොනාකාරයකින්වත් කොහිදීවත් කිනම් අරමුණකින්වත් ඇලෙන සුළු අරමුණුුවල රාග ඇතිවෙන්නේ නෑ. මොකදයා රාග ඇතිවෙන්නේ නැත්තේ එයයි අරමුණුුවල පිළිකුල දකින්නට ස අරුණල පිළිකුලයා දැක හිත හුරු කරලතින්. ඒවාගේම එයා දෝසනයේසු ධම්මේසු දෝසූද පා. ගැටෙන සුළු අරමුණවලයා ගැටෙන්න්නේෙත්නෑ. ගැටෙන්නේ පිළිකුල් සහග අරමුණවලන. එයා පිළිකුල් සහගතවල අරුණල ගැටෙන්නේ නෑ මොකදයා දන්නවා මේ පිළිකුලේත් පිළිකුල් නොවන පැත්තකුත් තියෙනවා කියලා. මේ නරක තුළත් හොඳ පැත්තක් තියෙනවා හිරය දකිනෝ. දැම්මී නරකි ඉස්මතු වෙලා ආවා හැබැයි නරකත් අනිත්‍යයි. . හොඳත් අනිත්‍යයි. ලස්සනත් අනිත්‍යයි කැතත් අනිත්‍යයි. අන්නේ විදිට බලඩෝ. ගොඩා කෙලාට අනිත්‍යයගි ීතරන ැතයෝ විතරනෙ. නද. කැතයෝ හිතරක් නෙවෙයි. ලස්සනයවත් අනිත්‍යයි? ඒ අපි තීරුම් ගන්න ඕන දැන් ම නිතර කියන උදාහරණයක් මලක් පිපෙනක පොහොටටු මල් පොහොට්ටුව පිපෙනෝන පිපෙනෝ කියන්නම කක්ද පිපෙනවා කියන්නෙත් වෙනස්වීම ඒ අනිත්‍යය හැබැයි අනිත්‍යය සුප පැත්තට වෙනස් වුන එකක් පිපූන මල් ඊට පස්සමකදවෙ පරවෙනවා ඒමකදද ඒකත් අනිත්්‍ය වෙනස්වීම ඇ ඒ වෙනස්වීම නරක පැත්තට වෙනස් වී පිප්පිල පරවෙනවා කියනකම ගත්. මලට ආවේනික ලක්ෂණය. ඉති මලට ආවේනික ලක්ෂණයට එහෙමවෙෙන ඉට දෙන්න. ඒක අපේ කරගෙන මටඕන විදිහට මේක හැමදාම පිපිලති එන්ඩුවන් මෙච්චර වෙලා පිපිලති එෙන්ඩුවන් ආදී වශයෙන් හිතල තන්හාාවෙන් බැඳිල හිටියෝ බැදිිච්චදේ බැඳන විදිහට පාලනි කර ගන්න බැරිවුණහාම අන්තිමේද දුකයි. ඊට පාසීතතුරුව ගැටුම. පටි ගෙ තරහා ක්ලීෂය. ඉතින් අන්න ඒ විදිහට කල්පනා කරල බලන කෙනා හැමති සේම හිත හොඳට පුුරුදු කරවා. ඒ නිසා නරක පැත්තම නෙවෙයි. හොඳ පැත්තත් බලන්න. නේද. මල්ලාසන දිහා ගියාම ලස්සනට තියෙන මල් පරවෙලා යන හැටිම හිතනොගේම පරවෙලා තියන මල් ගොඩවලුත් දකින හොනේ මේ විස්සල කොහොම තියෙන් ඇද්ද කියල හිත. ? ලෝබයෝ හැබ ඉන්නවන මේ ද වයසටගිහිල ලෝබකන් කරන ඉන්නනේ අනි මයා දැ වෛසට ගිහිල ලෝබකන් කරට ඉසරණ හරිර දීප එක් කනෙක් නේ ගල එහෙම හිතන්. . දැම්යා මහ දඩබ්බර මනුස්සේ කියල හිතන්න. ඒක මනාගත දාලත දැම් ුුණනා අඩුගාන ඇවිද ගන්න ැරිුුණනාවත් හොඳවවෙ නැ කිය ඒවි දේට හිතන්. එහෙම හිතනකොට මකද වෙන්නේ. අර දැන් ඇතිවෙල තියන ගැටීමක් පටිගිහත් තියනන්නේ පටිගිහත් නැතිවෙන. ඇලීමක්ත් යෙන ොන ඇලිීමත් ඇතිවෙනවා. අන්න ඒ විදිහෙට ඔබට පුළුවන්නම් ඇලෙන තැන නොවැලඉන්න. ගැටෙන තැන නොගැටඉන්න මුලාවෙන තැන නොමුලාවෙඉන්න ඔබ සැබවින්ම දියුණුමානසිකත්වයක් තියෙන කෙනේ. එහෙම කෙනගේ හිත කොච්චර සැනසිලිදායකද. ඇයි අපිට අපි සැනසිල්ල නැතිවෙල තියන. විහින් අප විසිංකර ගනු ලබන ක්‍රියාකාරකං නිසා. අනවශ්‍ය විදිහට අපි යම් යම් දේවල්ල ඇලිල මමය මගේහිල දැඩි ග්‍රහණයෙන් අල්ලගෙන ඉන්න නිසා. එවගේ අ්‍ය අනවශ්‍ය දේවල් මුල් කරගෙන ගැටෙන නිසා. මුලාවෙන නිසා අපි කොච්චරනම් මානසික පීඩාවදද. අන්න ඒ මානසික පීඩාව දුරුකරගෙන සැනසිලිදායක විදිහෙට ජීවත් වෙන්න. ඔබ මෙන්න මේ කියන කාරනාටික ඔබේ ජීවිතයට නිතර ගලපාගෙන වාසය කරන්න. ඒ සඳහාපෙන්න්නත් ඔබ හැම දෙනාටම අංගුත්තර නිකායි පංචක නිපාතේ තිකණ්ඩකී සූත්‍රදේශනා වැඇසුරෙන් කළමේ අනුශාසනාව උපකාරයක්ම වේවායි ඉතසිතිින් ප්‍රාර්ථනා කරනවා. ආකා සට්hාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක් හන්තු සාසනං චිරංරක් හන්තු දේශනං චිරංරක්හන් තුත්වන් සදා ධර්මස්ශ්‍රවනා නිසන්සයෙන් හැමට උතුම් නිවන්සුව සැලසේවා. පෙන්වත්න්නේ අද මාව ඇත්තන්ට්‍ර දේශනා කළේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ සඳහන් තිකණ්ඩකී සූත්‍රය, බුදු හාමුදුරු සාකේත නුවර තිකණ්ඩකී නම් වනයෙහි වාසය කරන කාලි දේශනාකරපු සූත්‍ර දේශනාවක් එහිද උන්වහසි මතක් කරනවා විටින් විට භික්‍ෂූන් වහන්සේ නමක් වුණහාම විටින් විට පිළිකුල් නොවන අරමුණල පිළිකුල් සඥ්ඥාවෙන් වාසය කරන්න කියලා. එහෙමනාම ඇලෙන තැන්වල නොවැලින්න පුළුවන්. රාගේ දුරු කරගන්න පුළුවන්කම තියෙනෝ. එවාගේම පිළිකුල් අරමුණුවල, පිළිකුල් නොවන සං්ඥාවෙන් වාසය කරන්න. පිළිකුල් අරමුණෙහි, ගැටෙන්න්නේ අන අවස්ථාව, පිළිකුල් නොවන සං්ඥාවෙන් වාසය කරමි ගැටීම නැති කරගන්න පුළුවන්. දවේශය පාලනය කරගන්න පුළුවන්. එවාගේම සමහර අරමුණු තියනෝ පිළිකුල් සහගත නොවන සහ පිළිකුල් සසාගත භාවෙන් යුක්ත. අන්න එවන් අරමුණු සම්බන්ධයනොත් පිළිකුල් සඥ්ඥාවෙන් වාසය කරන්න කියනවා. ඒ තුළ ඇලෙන ගැටෙන ස්වභාව දෙකම නවත්ත ගන්න පුළුවන්. තවත් අරමුණු තියෙනවා, පිළිකුල් සහත පිළිකුල් සහගත නොවන අරමුණු ඒස් අරමුණු සම්බන්ධයෙන් පිළිකුල් සහගත නොවන සං්ඥාවෙන් වාසය කරන්න කියනවා. ඒ අරමුණු දෙක සම්බන්ධයෙන් පිළිකුල් නොවන සංඥාවෙන් වාසය කරහ මත් ඇලන්න ගැටෙන ස්වභාවපාලනි කරන්න පුළුව. ඊට පස්සේයා තව අරමුණු තියෙනවා. පිළිකුල් සහගත සහ පිළිකුල් සහගත නොවන දේවල් ඒ වයින් බැහැරවෙලාගේ ලික්මවාගේ හිල්ල ඒ හැම අරමුණකම උපේක්ෂක වෙන්න කියල කියනු. උපේක්ෂක භාවේ තුළමොකද වෙන්නේ රාගේ ඇතිවෙන්නෙත් නෑ දවේශය ඇතිවෙන්නෙත්න මෝහ ඇතිකරගන්න නැතු වෙන්න පුළුවන් හැබැයි නිකං උපේක්ෂකවීම තුළ නෙවෙයි සතිය සම්පජ්ඥය කියන දෙකෙන් යුක්ත උපේක්ෂක භාවය සති සම්පජ්ඥයෙන් කටයතු කරන කෙනාට මේ උපේක්ෂාවද ඇතිව නැතිව යන අනිත්‍ය වූ වේදනාවක් හැටියට එට වැටහෙනවා. එ නිසායා එවන් වේදනාවල මුලාවන්නේ දනෑ. ප යම් කිසි කෙනකුට පුළුවන්නන් ඇලෙන තැන නොවැලි ගැටෙන තැන නොගැටි මුලාවෙන තැන නොමුලා වෙන්නයාගේ හිතේ රාග දවේශමෝහ ඇතිවෙත් නෑ. රාගදවේශමෝහ ඇතිවෙන්නේ නැති සිත තුළ කර්ම රැස්වෙන්නේ නෑ. කර්මරැස්වෙනි නැති තැන ප්‍රතිසන්ධි විඤ්ඥානයක් පහල කරන්න බෑ. ප්‍රතිසාන්ධි විඤ්ායයක් පහලවන්න ඇත්තං නැවත උපදින්න. නැවත පුදුන් නැත්තං වයසට යන්න ලෙඩවෙන්න මැරෙන්න. වයසටයාම ලෙඩවීම මැරීම නැති තැන තියන්නේ නිවන. උපදින්නේ නැතිවීමෙන්. ලැබෙන සැපත නිවන දුක නැති තැන ලැබෙන සැපත නිවන අන්නේ නිවන සාක්ෂාත් කරගන්න. අවශ්‍ය මානසි කතයඔබ ගොඩ නගා ගන්න. ඒ සඳහා ඔබටමින් අුශසාසනාව. උපකාරයක්ම වේවා ීත සිතිම් ප්‍රාර්ථනා කරනවා. අද මේ උතුම් ධර්ම දේශනාව දායකත්වේදරා කටයුතු කළේ. රත්මලාන නිලුම්පුර පාර අංක තිස්හය දරණවසේ පදිංචේ, පෙන්වත්ශර්ලි මල්ලව මහත්ම ඇතුළ ඔස්ට්‍රේලියාවේ පදිංචි දූ දරු පිරිස විසින්. විශේෂයෙන්ම පලෝසපත් දුලිනි සේනාරත්ම මල්ලව දාෑබර ස්වාමිදියණයට මෑණියන්ට සයි යට පින් අනමෝදධන් කිරීමේ රදයංග බලාපොරොත්වෙන් අනිෙකුත් නම් සඳහන් කර පරලෝස පත් ජාතීන්ට පින් අනුමෝදන් කරන්න නිසා බොහෝ දෙනාට බණ අහන්නට සලස්වල පහළ කර ගත උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පර්ලූස පත් සියලු දෙනා පින් අනුමෝදන්ව සුව පත්වෙත්වා කිය සාදු කියල පින්ද. දෙවියන්ටත් පින් අනුමෝධංකරන සියලු දෙවෝ පින් අනුමෝදන්ව හැම දෙනාටම දෙවියන්ගේ ආශීර්වාද සිද්ධ කරත්වා කියල සාද කියෙල දෙවන්නන් පින්දෙ. තුම් කුල්බලින් හැමට ිලවසුව වේවා, පරලුව සුවවේවා, හැකි තරාම් ඉක්මනින් උතුම් අමාමහනිවන්සුවත් සැලසීවා කියල සාදුකිල ප්‍රාත්ථනාකට. හැම දෙනාටම තෙරවාන් සන්නයි.